ශ්‍රීලංකාවේ විදුලි බලය පරිභෝජනය කරන්නන්ගේ සංගම් විසින් අද විදුලි බල අමාත්‍යාංශයේ ඉදිරිපිට විරෝධතාවක් කරනවා කියලා අපිට දැනුම් දීලා තිබෙනවා මේ දිගින් දිගටම කරන්නා වූ විදුලි මිල වැඩි කිරීම සම්බන්ධයෙන් අපිත් මේ අවස්ථාවේදී ඔවුන්ට සම්පූර්ණ සහයෝගය දක්වන්න කැමැතියි මොකද මේ ජනතා මත මේ ආකාරයට විදුලි බිල වැඩි කරමින් දිගින් දිගටම බර පැටවීමට අපි මොනම හේතුවක් නිසාවත් එකඟ වන්නේ නැහැ. අපි දන්නවා පසුගිය අගෝස්තු මාසයේ ලංකාවේ විදුලි බිල ඉතා විශාල වශයෙන් ඉහළ දාන ලැබුවා. ඒ වෙලාවේ අමාත්‍යවරයා ඉල්ලා සිටි 300 විතර මිල වැඩි කිරීමක් නමුත් ඒක මහජන උපයෝගිතා කමිෂමත් එක්ක සාකච්ඡා කරලා යම්කිසි ප්‍රමාණයකට අඩු කරලා වැඩි කරන්න පුළුවන් වුණා. ඒ වැඩි කිරීම වුණත් අඩුම එකක ප්‍රමාණයක් පාවිච්චි කරන අයට 264 කින් විතර වගේ වැඩි වෙලා ඒක ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා ඉහළම මට්ටමයට 179 කින් විතර වැඩි වුණා. මේක විශාල මිල වැඩි කිරීමක්. ඒ මිල වැඩි කිරීමේ බලපාන්නේ ඍජුවම විදුලි බිල්පතර පමණක් නෙවෙයි. මොකද මේ විදුලිය භාවිතා කරලා කරන්නා වූ සියලුම නිෂ්පාදන හා සේවාවල මිලත් මේ සමගම ඉහළ යනවා. ඒ නිසා එක පැත්තකින් ඍජුවම අපේ විදුලි බිල ඉහළ යනවා වගේම අපේ දෛනික වියදම් වලටත් මේ වියදම එකතු වෙනවා. ඊට අමතරව මේ විදුලි බිල වැඩිවීමට සමාජ ආරක්ෂක බද්ද වගේ පසුගිය කාලේ අපි ප්‍රතික්ෂේප කරපු අපි විරුද්ධව ඡන්ද දුන්නු බදුවලින් එන බදු ප්‍රමාණයත් එකතු වෙනවා. දැන් මේ 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 තත්ත්වය දරා ගන්න බැරි තත්ත්වයක ජනතාව ඉදදී ආණ්ඩුව නැවත වතාවක් විදුලි බිල වැඩි කරන්න යනවා. දැන් මේ විදුලි බිල වැඩි කිරීමට මහජන උපයෝගිතා කමිසම එකඟ නැති නිසා හොරපාරකින් ගිහිල්ලා කැබිනට් අනුමැතියකින් නැවත වතාවක් විදුලි බිල 70%කින් පමණ වැඩි කරන්න යෝජනාවක් ඉදිරිපත්ලා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තියෙනවා කියලා විදුලි බල මණ්ඩලයේ පැත්තෙන්ම අපිට ආරංචි වෙනවා. ඒත් මේක ජනවාරි මාසයේ සහ ජූනි මාසයේ පියවර දෙකකින් කරන්න යන්නේ. අපි අහන ප්‍රශ්නය තමයි මේ රටේ ජනතාව මේ තරම් විශාල අපහසුතාවක ඉදදී මේ තරම් විශාල ජීවන බර දරා ගන්න බැරුව ඉදදී දරුවෝ මන්ද පෝෂණය ඉදදී දෙමාපියන්ට දරුවන්ගේ පොත්පත් මිලදී ගන්න බැරුව ඉදදී නව පාසල් වසර සඳහා විශාල වශයෙන් රැකියා අහිමි වෙමින් සිටි දුප්පත්කම විශාල වශයෙන් වැඩි වෙමින් තිබියදී රජයේ මේ ආකාරයට රජයෙන් සපයන පහසුකම් වල මිල වැඩි කරන්න ඕනද අපි දැක්කා අමාත්‍යවරයාගේ තර්කේ වෙලා තිබුණේ ඕගේ ට්වීට් පණිවිඩ පණිවිඩයක තිබුණා විදුලි උත්පාදනය සඳහා වැයවෙන මිල ඒකකයකට දැනට රුපියල් 29ක් පමණ වෙන එක රුපියල් 56 දක්වා පමණ වැඩි කරොත් විතරයි කියලා විදුලි බල මණ්ඩලයේ පාඩුව වළක්වා ගන්නට පුළුවන් ඉතින් අපි අහන ප්‍රශ්නය තමයි මේ විදුලි බල මණ්ඩලයේ පාඩු ලබන්නේ මොකද මේ විදුලි බල උත්පාදනයේ බෙදාහැරීම පාඩු ලබන්නේ මහජනතාවගේ වරදින්ද මහජනතාවටද මේකට දඬුවම් කරන්න ඕනේ මම මේ ගැන කාරණා කීපයක් කියන්නම් මේ රටේ ජනතාවට මේ විදුලි බිල වැඩිවීමට බලපාන ඊට පෙර මම තව එකක් කියන්න ඕනේ මෙතනදි මේ රජයේ දිගින් දිගටම ජනතාවට තර්ජනය කරනවා මේ විදුලි බිල වැඩි කරගත්තේ නැත්නම් එන අවුරුද්දේ පැයටක පමණ විදුලි කප්පාදුකට යන්නට වෙයි කියලා මේකත් තවත් විශාල රැවටීමක් මොකද ඇත්තටම වෙලා තියෙන්නේ පහුගිය කාලේ මේ විදුලි බිල ඉහළ යන්නට හේතු වෙච්ච කාරණා රාශියක් තිබුණා එකක් අපි බලමු ලංකාව තුල තියෙන සපුගස්කන්ධ තෙල් පිරිපහදු කිරීමේ ආයතනය මේ තෙල් පිරිපහදු කිරීමේ ආයතනයට ගෙන්වන්නට නියමිත ඒකට අනුමත තෙල් වර්ගයේ වෙනුවට වෙනත් තෙල් වර්ග ගෙන්වමින් අධික මිලකට නොගැලපෙන තෙල් ගෙන්වමින් සල්ෆර් ප්‍රමාණය වැඩි ඒ තෙල් පිරිපහදුවේ පිරිපහදු ක්‍රියාවලිය අකාර්යක්ෂම කළ බවට පෞගේ කාලේ පැහැදිලි චෝදනා